පාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු කියන වාසනාවන්ත පින්වතුනි, අද ඔබ කවුරුත් බෞද්ධ ආරූප වාහිනිය බෞද්ධ ආගුවන් විදිලිය මුල් කරගෙන ඔබ හැම දෙනාම ඔබේ හිතවතුන් දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සියලු දෙනාම ඒක රාශී වෙලා ධර්ම දානමය පින්කමක් සිදු කරගන්න. පිඟතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන දානයන් අතර අපිට ආහාර පාන දන් දෙන්න පුළුවන්. නොඑක් විදිහේ සිවුරු පිරිකර සිව්පසයෙන් දන් දෙන්න පුළුවන්. නොඑක් විදිහ දානමය පින්කම් කරගන්න පුළුවන්. හැබැයි මේ සියල්ල අතර අග්‍රම දානයක් හැටියට, සියලු දානයන් පරදවන දානයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ධර්ම දානය. ඒ නිසා අද ඔබ හැම දෙනාම මේ දායකත්වයේ දරලා මේ සිදු කරන ධර්ම අහන්න, ධර්මයේ ගැන හිත පහදවා ගන්න, ඒ ධර්මයේ ගැන ජීවිතයේ සද්ධාදී ගුණ ධර්මයන් පුරුදු කරගන්න අවස්ථාවක් සැලසෙත්. ඒ නිසා ධර්මයක් දානයක් වශයෙන් ලංකාවාසීන්ට පවණක්, ලෝකේ බොහෝ දෙනෙක් මේ බෞද්ධ ආරෝප වාහිනියත් ගුවන් විදුලියත් හරහා මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. පින්වතුනි, අද අපි මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බොහෝ ඇප උපස්ථාන කටයුතු කරපු, සංඝයා වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු, තමන් දුක් මහන්සි වෙලා හම්බ කරපු ධනේ කෝටි 54ක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේට වැඩිම කාලයක් වැඩ සිටින්න සැවැත් නුවර ඒ පුණ්‍ය භූමියේ කෝටි සෙනසුන් සකස් කරලා පූජා කරපු අනාථ පිණ්ඩික සිටුතුමා ගැන අපි කරුණු ටිකක් අද කතා කරනවා. අපි දන්නවා ඔහුගේ නම තමයි සුදත්ත. රජගහ නුවරට ගිය වෙලාවක ව්‍යාපාර කටයුතු කරන්න, වෙළඳාම් කටයුතු පිණිස සැවැත් නුවර ඉඳන් නිතර රජගහ නුවරට යනවා. මේ ගිය වෙලාවක තමයි තමන්ගේ මිත්‍රයෙක්ගේ නිවසේ එදා රාත්‍රී නතර වුණා. සුමිත්ත කියලා මිත්‍රයෙක්. රාත්‍රී එදා ආහාර ගන්න ගිය වෙලාවේ තමයි මේ කෑම මේසෙ ඇති වෙච්ච කතා බහේදී තමයි බුදු කෙනෙක් පහළ වෙලා කියන පණවිඩිය ගැන කනට වැටුණේ. බුද්ධ කියන පණවිඩිය මේ වචනේ ඇහෙනකොටම සංසාරේ පාරමී පුරාගෙන ආපු කෙනෙක්, සාමාන්‍ය කෙනෙකුට බුදු කෙනෙක් වෙනුවෙන් අවිදහිත පුණ්‍ය භූමියක් නිර්මාණය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේලා සියලු බුදවරු පරිහරණය කරන භූමි හතරයි තියෙන්නේ. බුද්ධගයා වජිරාසනය, හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන්නේ මේ භූමිය. ඒ වගේමයි ප්‍රථම ධර්ම දේශනා කරන භූමිය ඉසිපතන මිගදාය, හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනා පවත්වන්නේ මේ භූමිය තුළමයි. ඒ වගේම සංකස්ස පුණ්‍ය භූමිය, දිව්‍ය ලෝකයට වැඩම කරලා අභිධර්මයේ දේශනා කරලා දෙව්ලොවින් මනුලොවට රන් ඉනි මගක් මවාගෙන අහසින් වැඩම කරලා දක්ෂිණ සිරිපතුල තබන භූමිය.
නමුත් බුදුවරු වෙනුවෙන් ඉදි වෙන එකම ආරාමේ තමයි අවිදහිත ජේතවනාරාම. හැම බුදු කෙනෙක්ගේම ජීවිතේ වැඩිම කාලයක් වැඩ සිටින පුණ්‍ය භූමිය තමයි ජේතවන පුණ්‍ය භූමිය. ඒ බුද්ධ ශාසනවලදී පාරමී ධර්ම පුරාගෙන ඉන්න මහා පින්වන්ත අය ඒ භූමිය මිලදීගෙන ඒ විදිහටම කුටි සෙනසුන් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා සංඝ සතු කළ පූජා කරනවා. එතකොට ධර්මයේ සඳහන් වෙනවා මේව අහඹු දේවල් වගේ පෙනුනට මේ තුල ලෝක ධර්මතාවයන් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් අවුරුදු 19ක් වැඩ හිටියා සැවැත් නුවර ජේතවනාරාම විහාරයේ පුණ්‍ය භූමිය තුල. උන්වහන්සේ බුදු වෙලා වැඩ හිටියේ අවුරුදු 45යි. එයින් වස් කාල 19ක් අවුරුදු 19ක් වස් සමාදන් වුණේ ජේතවන පුණ්‍ය භූමිය. එතකොට මේ භූමිය මිලදී ගන්නම 18 කෝටියක් රන් කහවණු ඇතිරුවා. මේ පණවිඩේ ඔළුවට ගියේ එදා බුද්ධ කියන වචනේ ඇහිච්ච වෙලාවේ පුදුම සතුටක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේව දැකලවත් නැහැ. උන්වහන්සේව ගුණ වශයෙන් දන්නෙත් නැහැ. නමුත් අර සංසාරික තිබ්බ ඒ පුණ්‍ය ශක්තියත් එක්ක බුදු කෙනෙක් පහළ වෙලා රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා කියන පණවිඩේ ඇහුණා විතරයි පුදුම සතුටක් ඇති වුණා. උන්වහන්සේ ගැන අහන්න පටන් ගත්තා. කොයි වගේ කෙනෙක්ද? මොන වගේ ගුණයන්ගෙන් යුක්ත කෙනෙක්ද? මිනිස්සු මොන විදිහටද උන්වහන්සේව අඳුනගෙන ඉන්නේ? උන්වහන්සේ දහම් දේශනකට කොයි විදිහද? මේ කරුණු එකින් එක අහනවා. උන්වහන්සේගේ ලක්ෂණ, මහා පුරුෂ ලක්ෂණ ඉතින් මේ අය තේරෙන හැටියට සුදත්තට කියලා දුන්නා. සුදත්ත රාත්‍රී නිදාගන්න ගියේ බුදු ගුණම හිත හිත. බුදු ගුණ සිහි කරන්න මම හෙට උදෑසනින් බුදුරජාණන් වහන්සේව දකින්න යනවා කියන හැඟීමෙන් බුදු ගුණ හිත හිත නිදා ගන්නව නිින්ද යන්නේ. බුද්ධානුස්සතිය වැඩෙනකොට හිත එළිය වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ සමාධි ආලෝකයක් ලැබෙනවා කියලා. සමාධිය වඩනකොට ආලෝක සංඥාව පහළ වෙනවා සමාධිය තුල. එතකොට මේ බුද්ධානුස්සතියම සිහි කර කර නිදාගත්තා. නිින්දෙදිත් බුදු ගුණමයි සිහි උනේ. මහා රාත්‍රී අවදි වුණා. ඇස් ඇරෙනකොට අර බුදු ගුණ ගැන සිහි වෙනකොට හිතේ තිබිච්ච සමාධි ආලෝකයේ නිසා හරියට එළිය වැටිලා දවල් වෙලා වගේ තමයි එකපාරට පරිසරය දැක්කේ. එළිය වෙලා සමාධි ආලෝකයෙන් අඳුර නැති වෙලා හිත තුල. ඒ වෙලාවේ ඉක්මනට ලෑස්ති වෙලා පිටත් වුණා. එළිය වැටලා නේද මම කොහොම හරි බුදුරජාණන් වහන්සේව දකින්න ඉක්මනට යන්න ඕනේ. උන්වහන්සේ පින්ඳ පාතේවත් කොහේ හෝ වඩින්න කලින් උදෑසනින් ගිහින් හම්බෙන්න ඕනේ. පිටත් වුණා. හැබැයි මේ මහා රාත්‍රිය යන්නේ අර සමාධි ආලෝකයෙන් පරිසරය එළිය වෙලා පේනවා. ඇවිදගෙන යනකොට මහ වනාන්තරයේ මැද්දේදී පය පැකිලිලා අර සමාධිය බිඳුණා. සමාධිය බිඳෙනකොටම විශාල ඝන අන්ධකාරයක් කරවලක්. මම මේ මහ වනාන්තරයේ කරවලේ අතරමං වුණා නේද කියලා විශාල බයක් ඇති වුණා හිතට. ඒ බය දැනෙනකොටම දේවතාවෙක් ඇහෙන්න ගාථාවක් කියනවා. එතකොට දෙවිවරු දකිනවා මේ පුද්ගලයන්ගේ මේ යන ගමන. කවුද මේ? ඒ සියල්ල දෙවියන් දකිනවා. දෙවි කෙනෙක් ඇහෙන්න ගාථාවකින් කියනවා සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණි කුණ්ඩලා ඒකස්ස පද වීතිහාරස්ස කලන්නාගත්ති සෝලසින්කේ. ඒකේ තේරුම තමයි සූ සැට බරණින් ආභරණ වලින් වටිනා රන් රිදී මුතුමැණික් පළඳවල ආභරණ වලින් සරසපු අස්සය 1000ක් දුන්නත් අස්ස රත අස්සියොත් එක්ක ඊළඟට ඇත්තු මේවා 1000 බැගින් දෙන. ඊළඟට කන්‍යාව ආභරණ වලින් සරසලා 1000ක් දෙනවා. ඉස්සර රජවරු තවත් රජවරුන්ට තෑගි භෝග යවන්නේ මේ විදියට. ආභරණ වලින් සරසපු ඇත්තු දන් දෙනවා තෑගි හැටියට. එතකොට මේවා 1000 වගින් දුන්නත් ඒ සියල්ලට වඩා වටිනවා බුදු කෙනෙක් දකින්න කියලා ඉදිරියට තියෙන පියවරක වටිනාකම අර සියල්ලෙන් සොලොස් කලාවෙන් එකක් තරම්වත් අනිත් ඒවා වටින්නේ නැහැ කියලා. බුදු කෙනෙක් දකින්න යනවා කියලා ඉදිරියට තියෙන පියවරක වටිනාකම ඒ සියල්ලට වඩා වැඩි කියලා. එතකොට අර දෙවි කෙනා මේ බුදු කෙනෙක් දකින්න යන ගමනේ වටිනාකම ගාථාවකින් කියනකොටම
ආයමත් අර බුද්ධ කියන වචනේට හිත ගියා. ඉක්මනින් හිත සමාධිගත වුණා. අඳුර දුරු වුණා, ආලෝක සංඥාව පහළ වුණා. ඒ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියේ. එදා වේළුවනාරාමයට ඇතුල් වෙනකොට බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසනම එලිමහනේ සක්මන් කරන. උන්වහන්සේ අවදි වෙන්නේ හිමිදිරි පාන්දර දෙකට. නිදාගන්නේ රාත්‍රී 12ට. පැය දෙකයි සිංහසීයාවෙන් සැතපෙන්නේ. උදේ පාන්දරම එලිමහනේ සක්මන් කරනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා සුදත්ත සිටුවරිය ඈත තියා ඉන ආකාරය. උන්වහන්සේ ගහක් යට වාඩි වෙලා ඈත ඉඳන්ම කතා කරා සුදත්ත මෙහෙ එන්න කියලා, නම කියලා. ලොකු සතුටක් ඇති වුණා. අනේ බුදුරජාණන් වහන්සේ මාව අඳුනගත්තා නේද? ඉක්මනට ඇවිල්ලා වන්දනා කරලා ඉඳගත්තා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාවෙම අවසන් වෙනකොට සෝවාන් ඵලයට පත් වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පසුවදා අර මිත්‍රයාගේ නිවසි දානයක් තිබුණා. ඒකට බුදුරජාණන් වහන්සේ වැඩියා. මේ සියලු කටයුතු අවසන් වෙලා බුදුරජාණන් වහන්සේට ආරාධනයක් කරනවා, ස්වාමීනි මම ඉන්නේ සැවැත් නුවර. කෝටි ගානක් විශාල ජනතාවක් ඉන්නවා. කෝටි 7ක ජනතාවක් සැවැත් නුවරේ දා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ සැවැත් නුවර කියන්නේ මේ පුංචි ප්‍රමාණයක් නෙමෙයි, විශාල රාජ්‍යයක් ඉදා. සොළොස් මහ ජනපද හැටියට බෙදාගෙන රජකම් කරේ රජව. එතකොට මේ සැවැත් නුවරට බුදුරජාණන් වහන්සේට ආරාධනයක් කරනවා, ස්වාමීනි තථාගත බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් කුටි සෙනසුන් හදලා සම්පූර්ණ අංග සම්පූර්ණ ආරාමයක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට මම සංඝ සතු කරලා පූජා කරනවා. සැවැත් නුවර නගරවාසීන් ගැන කරුණාවෙන් වැඩම කරන සේක්වා කියලා ආරාධනාව කරා. උන්වහන්සේ ආරාධනාව පිළිගත්තා. පිළිගත්තට පස්සේ පුදුම සතුටක් ඇති වුණා. එදා අර ව්‍යාපාර කටයුතු මේ ඔක්කොම හිතේ අමතකයි. ආපහු දුවගෙන දුවගෙන ආවි සැවැත් නුවරට. ඇවිල්ලා නගරේ පුරාම ඇවිදගෙන ගියා. සුදුසු ඉඩමක් කොහෙද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේට මේ භික්ෂු සංඝයාට වැඩ ඉන්න විවේකීව බණ භාවනා කරගන්න ආධ්‍යාත්මික දියුණුවට සුදුසු පුණ්‍ය භූමියක් කොහෙද තියෙන්නේ? හොයාගෙන යනකොට අර බලන්න ඒ පින්වන්ත කෙනාගේ ඇහැ අර පුණ්‍යවන්ත භූමියක් දකිනකොටම ඒකට යොමු වෙලා යන ආකාරය. එතකොට මේ භූමිය දකිනකොටම හිතුණා මේ ඉඩම නම් බුදුවරයන් වහන්සේලාටම සුදුසු භූමියක්. ඒ වෙනකොට මේකේ අයිතිකාරයා ජේත කුමාරයා, කොසල් රජුරුවන්ගේ පුතා. ගිහි මුණ ගැහිලා ඉල්ලපු වෙලාවේදී බෑ කියන්න බැරිකමට කියා හිටියා මේ මුළු ඉඩමෙම රන් කහවණු අතුරන කෙනෙකුට ඇරෙන්න කාටවත් ඉඩම නම් දෙන්නේ නැහැ කියලා. හරි මං ඒක කරන්නම් කියලා. ගිහිල්ලා 18 කෝටියක් කහවණු තමන්ගේ භාණ්ඩාගාරයෙන් අරගෙන මේ සිටුවරයා අර ඉඩම පුරාම කහවණු අතුරලා ජේත කුමාරයාට පණවිඩේ ඇරියා. ඇවිදින් බලලා හිතාගන්න බෑ. ඔහු හිතුවේ නෑ එවැනි දෙයක් සිද්ධ වෙයි කියලා. මේ ඉඩම නොදෙන්න හිතාගෙනයි එහෙම දෙයක් කිව්වේ. නමුත් මේ ඉඩම පුරා කහවණු අතුරලා තිබිච්ච නිසා ඉඩම දෙන්න වුණා. එතකොට 18 කෝටියක් වියදම් කරලා ඉඩම ගත්තා. තවත් 18 කෝටියක් වියදම් කරා කුටි සෙනසුන් හදන්න. එතකොට බුදුරජාණන් වහන්සේට වහල 7කින් යුත් සත් මහල් සඳුන් ලීයෙන් කරපු ගන්ධ කුටියක් හැදුවේ. ඊළඟට භික්ෂූන් වහන්සේලාට නොයෙක් සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද, නන්ද රාහුල ආදී ඒ රහතන් වහන්සේලා උදෙසා වෙන වෙනම කුටි සෙනසුන්. ඊළඟට සංඝාවාස, අලුත පැවිදි වෙන අයට වෙනම ලොකු සංඝාවාස, එකට ඉන්න කුටි පෙළවල්, ඊළඟට දානශාලා, දම්සභා මණ්ඩප, මේ සියල්ල සම්පූර්ණ කරලා මේ ජේතවන පුණ්‍ය භූමිය හදලා අවසන් කරන්න තවත් 18 කෝටියක් එදා වියදම් කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරට වඩින උත්සවය වෙනුවෙන් තවත් 18 කෝටියක් අයින් කරා. එදා මුළු නගරේම සැරසුව, හැම පාරක්ම හැම වීදියක්ම සරසලා තුම්මං හන්දි, හතරමං හන්දි හැම තැනම දන්සැල් දැම්මා. නගරේ සියලු දෙනාට එදා බුදුරජාණන් වහන්සේ වඩින දවසේ දන්සැල් දුන්නේ අනාථපිණ්ඩික සිටුතුමාගේ මුදලින්. ඒ නිසාමයි අනාථයන්ට පිහිට වෙන දන් දෙන නිසා තමයි සුදත්ත කියන නම වෙනුවට මිනිස්සු කියන්න ගත්තේ අනාථපිණ්ඩික.
අනාථයන්ට දන් දෙන නිසා. එතකොට මේ විදිහට 54 කෝටියක් ධනෙ වියදම් කළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා ජේතවන පුණ්‍ය භූමිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේට තන් කෙණ්ඩියකින් පැන්වැක් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම සංඝ සතු කරලා පූජා කරා. සිටුවරයා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පුණ්‍ය භූමියේ වැඩම කරලා භික්ෂු සංඝයා සමග වැඩ සිටින්න පටන් ගත්තට පස්සේ මේ අනාථපිණ්ඩික සිටුතුමා නිතරම විමසුවේ බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් ඇප උපස්ථාන කරන්නේ කොහොමද? මොනවද අඩුපාඩු තියෙන්නේ? ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවද? මොනවද අඩුපාඩු? මගේ මොනවද වෙන්න ඕන? ඔය ගැනමයි හෙව්වේ. ඒ නිසාම ඉහළ මාර්ගඵල කරා යන්න ලොකු උත්සාහයක් ගන්න බැරුව ගියා. නිතරම අර බුදුරජාණන් වහන්සේ ගැන සංඝයා ගැනමයි හිතන්නේ. මෙහෙම හිටපු සිටුවරයා අපි කාටත් හැමෝටම වෙන දේ තමයි දවසින් දවස සති මාස දින ගෙවි ගෙවි ගිහින් දන්නේම නැහැ මරණයට ලං වෙන. අන්න ඒ වගේ අනාථපිණ්ඩික සිටුතුමත් මරණාසන්න වුණා. මේ සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ බොහෝම අසාධ්‍යයි. ඉක්මනට ළඟ හිටපු සේවකයෙකුට කතා කරලා කියනවා ඔබ ඉක්මනට යන්න කීව බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යන්න. ගිහිල්ලා වන්දනා කරන්න මගේ වචනෙන් වඳින්න කීවා. ඉස්සෙල්ලා ඔබ වඳින්න ඊළඟට වන්දනා කරන්න කීවා. මේ වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් සිටුතුමා වඳිනවා කියලා ඔබ වඳින්න කීවා. බුදුරජාණන් වහන්සේට කියා හිටින්න කීවා අනාථපිණ්ඩික සිටුතුමාට බොහෝම අසාධ්‍යයි. අසනීපෙන් ගිලන් වෙලා ඉන්නේ කියලා කියන්න පණවිඩේ දැනුම් දෙන්න කීවා. ඊළඟට යන්න කීවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටියට. ගිහින් සාරිපුත්ත හාමුදුරන්ටත් වන්දනා කරලා ඊළඟ වතාවේ වඳින්න කියලා මේ වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා මගේ වචනෙන් සාරිපුත්ත හාමුදුරන්ටත් වඳින්න කියලා. වැඳලා සාරිපුත්ත හාමුදුරන්ගෙන් ඉල්ලීමක් කරන්න කිව්වා. සිටුතුමාට බොහෝම අසාධ්‍යයි. බණ ටිකක් අහන්න සිටු මැදුරට වැඩම කරන්න කියලා ආරාධනයක් කැරියා. හැබැයි බුදුරජාණන් වහන්සේට එන්න කියලා පණවිඩේ ඇරියේ නෑ. ඇයි ඒ? ඒ සද්ධාව ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න කැමති වුණේ නැහැ. ඒ නිසා තමන්ට යම් ධර්ම ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණා නම් බොහෝ වෙලාවට ආනන්ද හාමුදුරු එක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ශ්‍රාවකයන්ගෙන් තමයි විමසගත්ලා ඒව निराකරණය කරගත්. බුදුරජාණන් වහන්සේ විහිසෙව්වේ නැහැ. එදා බුදුරජාණන් වහන්සේට මේ පණවිඩේ දැනුම් දුන්නා. සාරිපුත්ත හාමුදුරන්ට පණවිඩේ දැනුම් දුන්නා. එදා හවස් වරුවේ පිණ්ඩපාත ගිහින් අවසන් වෙලා ආනන්ද හාමුදුරුවොත් එක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේ සිටුවරයාගේ සිටු මැදුරට අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වැඩම කරා. ඒ අනකොට සිටුතුමාට බොහෝම අසාධ්‍යයි. නැගිට ගන්න බෑ. ඇඳි වැතිරිලා ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ආනන්ද හාමුදුරුවන්ටත් ආසන පළවනා තිබ්බා. ඒ ඇඳ ළඟම වැඩ ඉඳලා සාරිපුත්ත හාමුදුරුව අහනවා සිටුතුමනි කොහොමද දැන් ඔබට ඉවස ගන්න පුළුවන්ද? කච්චිතේ කමනිය ඔබට දරා ගන්න පුළුවන්? කච්චි යාපනිය ඔබේ දුක් වේදනා එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? කොහොමද ලෙඩේ සනීප වේගෙන දෙන්නේ? දැන් අපිට ලෙඩෙක් බලන්න ගියාම මොකද අහන්නේ ඉස්සෙල්ලාම? ওই ටිකනේ අහන්නේ. දැන් සනීපයිද? එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? අන්න ඒ විදිහටම එදා සාරිපුත්ත හාමුදුරුව අනාථපිණ්ඩික සිටුතුමාගෙන් මේ අසනීපය ගැන විමසුවා. මුලින්ම බණ කියන්න කලින් ඉස්සෙල්ලාම ඇහුවේ ලෙඩේ ගැන. සිටුතුමා උපමා කීපයකින් කියනවා, අනේ ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා ඉතාම ශක්ති සම්පන්න කෙනෙක් කිටි කිටි ගාලක් කඹේ හිර කරනවා වගේ විශාල වේදනාවක් හිස ඇතුලෙන් දැනෙනවා කියලා. එතකොට එදා උපමා වලින් කියලා තියෙනවා. ඊළඟට කියනවා තියුණු මස් කපන පිහියකින් මගේ ඔළුව හිස් මුදුන පලනවා වගේ දැනෙනවා කියලා. අපි කියන්නේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. අන්න ඒ වගේ එදා උපමාවකින් කියන. ඊළඟට කියනවා ස්වාමීනි මස් කපන පිහියකින් මගේ බඩ තීරු තීරු කපනවා වගේ බඩ ඇතුලෙන් මේ බඩවැල් ඇතුලෙන් අදිමාත්‍ර වේදනාවක් උපදිනවා කියලා.
ඊළඟ උපමාවෙන් කියනවා හතර දෙනෙක් මා උස්සන් ගිහින් ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ මුළු ඇඟම දනවා කියනවා. ඔන්න මරණාසන්න මොහොතේ දැනිච්ච වේදනාව. එතකොට සාරිපුත්ත හාමුදුරුව දැන් සිටුවරයාගේ මේ අසනීප තත්ත්වය ගැන අහලා ඊළඟට කියනවා සිටුතුමනි, එහෙමනම් දැන් ඔබ ඔය කය ගැන ඔය දැනෙන වේදනාවෙන් හිත මුදවලා මෙන්න මේ විදිහට හිත පිහිටව ගන්න කිය. හොඳයි ස්වාමීනි කියලා ඉතින් වැදගෙන අහගෙන හිටියා. සෝවාන් වෙච්ච කෙනෙක්නේ. සාරිපුත්ත හාමුදුරුව අහනවා මේ ඇස, මේක ඇස ගැන තියෙන ආසාව අතහරින්න කියලා. මේක අනිත්‍යයි කියලා සිහි කරලා ඇසට බැඳෙන්නේ නැතුව ඇස කෙරෙහි තියෙන ආසාව අතහරින්න කියලා. ඒක බොහොම ලස්සනට කියනවා මේ ඇසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. ඇස ගැන බැඳී ගිය සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. කනට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, කන කෙරෙහි බැඳිච්ච සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. නාසයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, නාසය කෙරෙහි බැඳී ගිය සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. ඊළඟට දිවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, දිව ගැන බැඳී ගිය සිතක් ඇයි හිතෙන්නේ බැඳෙන්නේ මේවට? ඒ සිතෙන් දිව කෙරෙහි බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. ඊළඟට මේ ශරීරයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, ශරීරයට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. මනසට, මනස නැමැති ආයතනයටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, මනසට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. එතකොට පළවෙනියටම කියලා දෙන්නේ ආධ්‍යාත්මික ආයතන 6ට බැඳෙන්න එපා කියන. මොනවද ඒ? ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස. එතකොට මේ අපේ ශරීරයේ තුල තියෙන ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6ට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. ආයතන 6ට බැඳී ගිය සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. එතකොට කොහොමද මේවට බැඳෙන්නේ නැතුව ඉන්නේ? ඒවට බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්නේ ඒ ආයතනයන්ගේ අනිත්‍ය දකින්න කෙනා විතරයි ආයතනයන්ගෙන් හිත මුදව ගන්න. එහෙමනම් ඇහැට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න නම් ඇහැ අනිත්‍යයි කියලා හොඳට නුවණින් විමසන්න ඕන. කන, නාසය, දිව, කය, මනස මේවා අනිත්‍යයි, මේක දුකක්, මේක පිළිකුල් දෙයක්, මේවා ලෙඩ හට ගන්නවා. එතකොට මේවා අපි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් හිතන්න හිතන්න ඒ ආයතන ගැන තියෙන මුලාව නැති වෙනකොට තමයි ඒ වගේ නොබැඳී ඉන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්න ඒ විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ කරුණු දක්වමින් ආයතන හයෙන් හිත මුදව ගන්න ආකාරය ගැන බොහෝම ගැඹුරු ධර්මයක් දේශනා කරා. වැඳගෙන අහගෙන හිටියා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා සිටුතුමනි මේ විදිහටත් හිතන්න කියලා. රූපේට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, රූපේට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. ශබ්දයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, ශබ්දයට බැඳිච්ච සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. ගඳ සුවඳට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, ගඳ සුවඳ ගැන බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. ඊළඟට රසයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, රසයට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. පහසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, පහස ගැන බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. අරමුණු වලටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න, අරමුණු වලට බැඳී ගිය සිතක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා ඔන්න දෙවනි අවවාද දෙනවා. ඒ මොනවද? බාහිර ආයතන. ඒ කියන්නේ ඇහැට පේන්නේ මොනවද? බාහිර ලෝකේ රූප. කනට ඇහෙන්නේ ශබ්ද. නාසයට දැනෙන්නේ ගඳ සුවඳ. දිවට දැනෙන්නේ රස. කයට දැනෙන්නේ පහස. මනසට දැනෙන්නේ අරමුණු. එතකොට පළවෙනි වතාවේ කියලා දුන්නා ආසේ, දිව, කය, මනස කියන ආධ්‍යාත්මික ආයතන වලට බැඳෙන්න එපා කියලා. දෙවනියට දීපු අවවාදේ තමයි ඒ ආයතන වලට ගෝචර වෙන බාහිර අරමුණු වන රූප, ශබ්ද, ගඳ, සුවඳ, ඊළඟට රස, පහස අරමුණු මේවට බැඳෙන්න එපා කියලා. එතකොට ඒව කෙරෙහි නොබැඳී ඉන්න නම් මේ ඇහැට පේන රූප අනිත්‍යයි, කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, දිවට දැනෙන රස අනිත්‍යයි,
කයට දැනෙන පහස අනිත්‍යයි, මනසට දැනෙන අරමුණු අනිත්‍යයි කියලා, මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හොඳට විදර්ශනා වඩනවා. මේ අනිත්‍ය දැකීමෙන්මයි ඒ කෙරෙහි තියෙන තණ්හාවෙන් හිත මිදෙන්නේ. එහෙම නැතුව අපිට ඕන විදිහට ආමං වට බැඳෙන්නේ නැහැ, මගේ ආසාවක් නැහැ කියවට එහෙම නොබැඳී ඉන්න පුළුවන් කමක් නැහැ. අනිත්‍ය දැකීම තුලමයි ඒකෙන් ධර්මයේ තියෙන්නේ අනිත්‍ය දකින්න දකින්න නිබ්බින්දා. ඒ කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. නිබ්බින්ද විරජ්‍යති. එතකොට නොයල්ම ඇති වෙනවා. විරාගා විමුච්ඡති. නොයලෙනකොට හිතේකෙන් මිදෙනවා. අන්න බලන්න සාරිපුත්ත හාමුදුරු දැන් මේ හොඳට ඉඳගෙන බණහන කෙනෙකුට දෙන ධර්මාවවාදයක් නෙමෙයි. මරණ මංචකේ දැඩි වේදනාවක් තුල මරණාසන්න වෙච්ච කෙනෙකුට ගැඹුරුම ධර්මයක් තමයි දේශනා කරන්නේ. වැඳගෙන ඒ ධර්ම කරුණ හොඳට නුවණින් විමසනවා සිටුවරයා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, සිටුතුමනි දැන් මේ විදියටත් හිතන්න ඕන කිය. ඒ තමයි ඇහි හටගන්න චක්කු විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කිය. කනේ හටගන්න සෝත විඥාණයටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. නාසයේ හටගන්න ගහන විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. දිවේ හටගන්න ජීවහා විඥාණයටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. කයේ හටගන්න කාය විඥානේ, මනසේ හටගන්න මනෝ විඥානේ කියන මේ ආයතන හයේම ඇති වෙන සිතක්. ඒකට කියන විඥාන. චක්කු විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ කියන මේ විඥානයන්ට සිතට ආයතන හයේ ඇති වෙන මේ සිතට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කිය. ඒ සිතට බැඳී ගිය සිතුවිලි පවත්වන්නෙත් නැහැ කියලා හික්මෙන්න කිය. එහෙම හික්මෙන්න නම් විඥානේ නාම රූපයෙන් හටගෙන නාම රූප නැති වෙනකොට නැති වෙනු අනිත්‍යයි කියලා හොඳට විදර්ශනා වඩන්නට ඕන. එතකොට බලන්න රූපය ගැන, ආධ්‍යාත්මික ආයතන ගැන විදර්ශනා වඩන්න කියලා දුන්නා. බාහිර ආයතන වෙන ඒවට ගෝචර වෙන අරමුණු ගැන විදර්ශනා වඩන්න ඉගැන්නුවා. ඊළඟට කියලා දෙනවා මේ ආධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි එකතු කරන්නේ විඥානේ. ඇහැයි රූපයයි එකතු වෙන්නේ ඇහි විඥානය. එතකොට තමයි අපිට රූපයක් පේන්නේ. කනයි ශබ්දයයි එකතු කරන්නේ විඥානය. එතකොටයි ශබ්දය ඇහෙන්නේ. විඥානෙන් තමයි දැනගන්නේ සිතෙන්. එතකොට මේ විඥානයන් ගැනත් මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා විදර්ශනා වඩන්න කියලා. ඒවට බැඳෙන්න එපා කියලා. එතකොට මේ ගාම්භීර මේ ගැඹුරු ධර්මය අර සිටුවරයා හොඳට වැඳගෙන නුවණින් විමසනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, මේක අසුභ වශයෙන්, පිළිකුල් වශයෙන්, තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි දෙයක් හැටියට අර විඥානයන් ගැන හොඳට විමසලා විමසලා ටික වෙලාවකින් සාරිපුත්ත හාඳුරු කියන සිටුවරය දැන් මේ විදිහටත් හිතන්න කියනවා. ඔය කරුණු තුනම එකතු වීම. ඒකට කියනවා මොකක්ද? ස්පර්ශය කියලා. ඇහැයි රූපයයි විඥානය එකතු වීම ඇසේ ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානය එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීම නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඥානය එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානය එකතු වීම කයේ ස්පර්ශය. මනසයි අරමුණුයි විඥානය එකතු වීම මනසේ ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයන් ගැන එකතු කරලා හිතන්න කියනවා. ඇහි ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. කනේ ස්පර්ශයටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. නාසයේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. දිවේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. කයේ ස්පර්ශයට, මනසේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. ඊළඟට මේ ස්පර්ශයන්ට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා පුරුදු කරන්න කියලා. එතකොට ස්පර්ශයට නොබැඳෙන්න නම් ස්පර්ශයත් අනිත්‍ය වශයෙන්ම දකින්න කෙනෙක් වෙන්නට ඕන. බොහොම ගැඹුරු ධර්මයක්. පංච උපාදානස්කන්ධය ගැනයි මේකින් එකකින් එක කියලා කියාගෙන යන. මේ විදියට උපදෙස් දීලා සාරිපුත්ත හාමුදුරුවෝ ඊළඟට කියනවා, සිටුවරය දැන් ඔබ මෙහෙමත් හිතන්න කියලා. ඇහි ස්පර්ශයෙන් ඇති වෙනවා විඳී. කනේ ස්පර්ශයෙන් ඇති වෙනවා විඳී. ඒ නිසා ඇහි හටගන්න විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. කනේ ඇති වෙන විඳීමටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. නාසයේ හටගන්න විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්.
දිවේ හට ගන්න විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්ද කියලා මේ ආයතන හයේම ඇතිවන විඳීම් ගැන කියනවා. ඊළඟට ආයතන හයේ ඇතිවන හඳුනා ගැනීම ගැනත් ওই විදිහටම කියනවා. ඇහි ස්පර්ශයෙන් හට ගන්න හඳුනා ගැනීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. කනේ ස්පර්ශයෙන් හට ගන්න හඳුනා ගැනීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. ওই විදිහට ආයතන හය ගැනම සංඥාව විදර්ශනා වඩන්න කියලා දෙන්න. එතකොට බලන්න මේ මරණ මංචකේ මරණාසන්න වෙච්ච වෙලාවේ කොයිතරම් ගැඹුරු මනක්ද කියන්නේ මේ අහන්න ලැබෙන්නේ. එතකොට මෙවැනි ධර්මයක් විමසන්න නම් කොච්චර හොඳ සිහිනුවණක් තියෙන්න ඕනද? කායික වේදනාව කොයිතරම් මුළු ඇඟම පිච්චෙනවා වගේ දැනෙනවා, ඔළුව පලනවා වගේ, තියුණු පිහියකින් අනිනවා වගේ හිසේ වේදනාව, මෙච්චර වේදනාවක් මැද්දේ ඒ වේදනාවට හිත යොමු කරන්නේ නැතුව මේ ගැඹුරු ධර්මයකට හිත යොමු කරලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ පංච උපාදානස්කන්ධය ගැන විදර්ශනා වඩන්න නම් හොඳ සිහිනුවණක් තියෙන්න ඕන. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ওই විදිහට ඔන්න පංච උපාදානස්කන්ධය ගැනම එක විදිහකට දේශනා කරගෙන කරගෙන ගියා. සිටිතුමනි මේ විදිහට හික්මෙන්න කිය. එහෙම දේශනා කරලා ඉවර වෙලා සාරිපුත්ත හාමුදුරුවෝ ආයෙමත් තව පැත්තකින් ඒ දේම කියනවා. සාරිපුත්ත හාමුදුරුවෝ කියන සිටිතුමනි දැන් ওই විදිහට හොඳට හිතලා මේ විදිහටත් හිතන්න කියනවා. සාරිපුත්ත හාමුදුරුවෝ කියන සිටිතුමනි පඨවි ධාතුවට මම බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කිය. පඨවි ධාතුවට බැඳිච්ච සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. ආපෝ ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ආපෝ ධාතුවට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. තේජෝ ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. තේජෝ ධාතුවට බැඳිච්ච සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. වායෝ ධාතුවටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. වායෝ ධාතුවට බැඳිච්ච සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. ආකාශ ධාතුවටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. මේ ආකාශ ධාතුවට බැඳිච්ච සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. ඊළඟට කියනවා විඥානයේ ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. විඥාන ධාතුවට බැඳිච්ච සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. අර කියපු පංච උපාදානස්කන්ධයෙන් කියපු කරුණුම වෙන විදිහකට කැටි කරලා කියනවා. පඨවි ධාතුවට බැඳෙන්න එපා කියන. මොනවද පඨවි ධාතු කියන්නේ? මේ අපේ ශරීරයේ තියෙන කේස් රෝම කූප නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව බඩදිව පෙනහළු අසූචි හිස්මුලාදී පඨවි ධාතු කොටස් 20ක් යන ධර්මයේ මූලික වශයෙන් බෙදලා පෙන්නවා. එතකොට මෙන්න මේවට බැඳෙන්න එපා කියනවා. ශරීරයේ තුල තියෙන පඨවි ධාතුවට නොබැඳී ඉන්න නම් මොකද කරන්න තියෙන්නේ? අර කලින් සිහි කරපු විදිහටම මේ කෙස් අනිත්‍යයි, රෝම කූප කියන්නේ මේවා කුණු වෙලා යන දේවල්, මේවා දිරලා පස් වෙලා යනවා පිළිකුලක්, හම කියන්නේ කුණු වෙලා යන දෙයක්, මස් කියන්නේ කුණු වෙලා යනවා, නහරවැල් කුණු වෙලා යනවා. මේ විදිහට මේ ශරීරයේ තියෙන මේ පඨවි ධාතු කොටස් ගැන පිළිකුල් වශයෙන්, අසුභ වශයෙන්, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් හොඳට විමසන කෙනෙකුට අන්න පඨවි ධාතුවට බැඳෙන්නේ නැතුව හිත පඨවි ධාතුවෙන් මුදවලා හිත ධර්මයේ පිහිටව ගන්න පුළුවන්. ඊළඟට කියනවා ආපෝ ධාතුවටත් බැඳෙන්න එපා කියලා. අපේ ශරීරයේ තියෙන වැగిරෙන දේවල්, කෙල, සොටු, සෙම, සැරව, මුත්‍ර, ලේ, දහඩිය, උරුණු තෙල් ආදී මේ ශරීරයේ තියෙන වැగిරිලා යන දේවල්, ඒවට කියනවා ආපෝ ධාතු. ඒවට බැඳෙන්න එපා කියලා. ඒව කෙරෙහි නොබැඳී ගිය සිතක් පවත්වන්න කියලා. එහෙම පවත්වන්න නම් ඒ ආපෝ ධාතුවත් පිළිකුල් හැටියට, අසුභ හැටියට, අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට වඩන්න ඕන. එතකොට බොහොම ගැඹුරු ටිකක්. ඊළඟට දේශනා කරනවා තේජෝ ධාතුවට. ඒ කියන්නේ ඇඟේ තියෙන උණුසුමක්. අපි කන බොන ආහාර දිරවන්නේ උණුසුමෙන්. අපි දවසින් දවස වයසට යන්නේ උණුසුමෙන්. සන්තප්පන තේජෝ ධාතුව කියනවා. ජීරණ තේජෝ ධාතුව කියන පරිඩහන තේජෝ ධාතුව මේ ශරීරයේ තියෙන උණුසුමට බැඳෙන්න එපා කිය. ඊළඟට හමාගෙන යන වාතයේ තියෙන උගුරට එනවා, ඈනුම් යනවා, ඉක්ක වැටෙනවා, කුසේ හැදෙනවා, අවයව සොලවනවා. ශරීරයේ පුරා තියෙන යම් වායෝ ධාතුවක් ඇද්ද ඒකටත් බැඳෙන්න එපා කිය.
ආකාශ ධාතුව කියන්නේ හිස් අවකාශය. අන්න ඒකටත් බැඳෙන්න එපා කියලා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ආයෙමත් වෙනත් විදිහකින් කියන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් හැටියට පෙන්නනවා මේ ශරීරය ගැනම විදර්ශනා වඩන්න ක්‍රමය. ඒ විදිහට දේශනා කරලා දැන් මේවා කියනකොට මේ ගැඹුරු ධර්මයේ අහගෙන අර අනාථපිණ්ඩික සිටුතුමා ලুকু වීරියක් උත්සාහයක් අරගෙන ධර්මයේ මෙනෙහි කරනවා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුව ආයෙමත් කැටි කරලා වෙන විදියකට දේශනා කරනවා සිටුතුමනි මේ විදිහටත් හික්මෙන්න කියන. රූප උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. වේදනා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. සංඥා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. විඥාන උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. එතකොට ආයෙමත් පංච උපාදානස්කන්ධය ගැන තව විදියකට කියන. එහෙම කියලා මෙලවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. පරලවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. ආකාශ ධාතුවට විඥාන ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. ওই විදිහට ධර්ම කරුණු එකින් එක ගැඹුරෙන් දේශනා කරගෙන යනකොට මේ ගැඹුරු ධර්මය අහගෙන හොඳට විමසගෙන යනකොට අනාථපිණ්ඩික සිටුතුමාගේ ඇස් වලින් කඳුළු වැగిරෙන්න පටන් ගත්තා. දැන් අර ඇඳේ වැතිරිලා නැකිට ගන්න පුළුවන්කමක් නැහැ. අර සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරන ධර්මය අහගෙන වැඳගෙන හොඳට විමසනවා. සිටුතුමාගේ ඇස් වලින් බේරෙන කඳුරු මූණ දෙපැත්තෙන් බේරීගෙන යනවා. ආනන්ද හාමුදුරුවෝත් මෙතන වාඩි වෙලා හිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝයි තමයි සිටු මැදුරට ආවේ බණ කියන්න. ආනන්ද හාමුදුරුවන්ට හිතුණා සාරිපුත්ත හාමුදුරුවෝ මේ කියන ධර්මයේ ගැඹුරුයි සිටුතුමාට අතහැර ගන්න බැරුව තමයි මේ අඬන්නේ. ආනන්ද හාමුදුරුවෝ අහනවා සිටුතුමනි මේ අරමුණේම ගැලෙනව නේද අතහැර ගන්න අමාරුයි නේද කියලා ඇහුවා. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා වැඳගෙන කියනවා අනේ ස්වාමීනි අතහැර ගන්න බැරුව දුකෙන් අඬනවා නෙමෙයි කියලා. මම මෙපමණ කාලයක් බුදුරජාණන් වහන්සේ වැසුරු කරා. මෙපමණ කාලයක් මහරහතන් වහන්සේලා බොහෝ පිරිසක් ඇසුරු කරා. නමුත් මට මේ වෙලාවේ මේ මරණ මංචකේ ඇහිච්ච ධර්මයේ තරම් ගැඹුරු ගහම්බීර ධර්මයක් මීට පෙර මට අහන්න ලැබුණේ නැහැ කියලා. අන්නේ නිසයි කියනවා මගේ ඇස්වලින් මේ කඳුළු බේරෙන්නේ. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා සිටුතුමනි මෙවැනි ගහම්බීර ධර්ම දේශනා අපි බොහෝ වෙලාවට පැවිදි වෙච්ච අය උදෙසා තමයි කියන දේශනා කරන්නේ. ඒ නිසා ගිහි අයට මේ වගේ ගැඹුරු ධර්ම කොටස් වැඩි දේශනා කරන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ අනාථපිණ්ඩික සිටුතුමාගේ අන්තිම ඉල්ලීම තමයි වැඳගෙන ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි ගිහි ජීවිත ගත කරන අය අතරත් කෙලෙස් අඩු අය ඉන්නවා. මේ වගේ ගැඹුරු ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. ඒ නිසා ගිහි ජීවිත ගත කරන අයටත් මෙවැනි ගාම්භීර ධර්මදේශනා ගැඹුරු ධර්මදේශනා පවත්වන සීක්වා කියලා ඉල්ලීමක් කර අන්තිම ඉල්ලීම. ඒක පිළිගත්තා. එතකොට සාරිපුත්ත හාමුදුරුව මේ විදිහට ධර්මදේශනා කරලා සිටුතුමනි ඔය විදිහටම හිත පිහිටවාගෙන සිහි කරන්න කියලා උපදෙස් දීලා සාරිපුත්ත හාමුදුරුව ආනන්ද හාමුදුරුවත් එක්ක සිටු මැදුරෙන් එළියට බැහැලා ජේතවනාරාමයට වැඩම කරා. මෙහෙම යනකොට අර අනාථපිණ්ඩික සිටුතුමා අර කියපු ධර්මයේම නැවත නැවතත් සිහි කර කර ධර්මයේම හොඳට නුවණින් විමසගෙන හිටියා. අර වේදනාව එන්නෙන්නම වැඩි වෙලා එහෙම මරණයටපත් වුණා. ටික වෙලාවකින් සේවකයෙක් ජේතවනාරාමයට දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ පණවිඩේ කියා හිටියා. භික්ෂුන් වහන්සේලාටත් පණවිඩේ කිව්වා. අනාථපිණ්ඩික සිටුතුමා මරණයට පත් වුණා කියලා. එදා භික්ෂුන් වහන්සේලාට දැන් බොහෝම ශෝකදායක දවසක්. ඇයි කෝටි 54ක් වියදම් කළා මුළු ජේතවනාරාමයේම සංඝසතු කරලා පූජා කරපු බුදුරජාණන් වහන්සේගේ ගිහි දායකයන් අතර අග්‍ර දායකය. සංඝයා වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරේ. භික්ෂුන් වහන්සේලාගේ සිව්පසේ ගැනමයි නිතර හොය හොයා බැලුවේ. මේ තරම්
සංඝයාට උපකාර කරපු කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ දැන් භික්ෂූන් වහන්සේලා අතර කෙලෙස් සහිත අය බොහෝ පිරිසක් ඉන්නවා. රහතන් වහන්සේලා අනිත්‍ය ගැන සිහි කරගත්තාට අනිත් අයට දුක හිතෙනවා. ඉතින් එදා මේ ගැනම තමයි දම්සභා මණ්ඩපෙත් කතා වුණේ. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ වැඩ ඉන්නකොට විශාල දිව්‍යමය ආලෝකයක් මුළු ජේතවනාරාමයේම බබළුවාගෙන ආපු දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ආලෝකයේ තුලින් ශරීරයක් මැවිලා දිව්‍ය සලු පුරෝගත් ආභරණ පැලඳගත් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක ඉඳගෙන ගාථා හතරක් කිව්වා. එක ගාථාවකින් කියනවා, ඉදං හිතං ජේතවනං ඉසි සංගනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන ප්‍රීති සංජනනම් මම. සංඝ ඉර්ෂින් වහන්සේලා පිරිවරාගෙන ධර්ම රාජයාණන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේ මේ ජේතවනාරාමේ වැඩඉන්න ආකාරي දකිනකොට මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා යනවා කියනවා. ඊළඟ ගාථාවෙන් කියනවා, යම් කිසි කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගන්න ඕනෑ නම් අප්‍රමාදීව ධර්මය නුවණින් විමසීමමයි කිව කරන්න තියෙන්නේ. යෝනිසෝ මනසිකාරී යෙදීමමයි කිව කරන්න තියෙන්නේ. ඊළඟ ගාථාවෙන් කියනවා, කෙනෙක් උපතින් ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ. සල්ලි තියෙන නිසාවත්, ධනේ තියෙන නිසාවත්, කුලවන්ත නිසාවත් කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ නැහැ. කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ අවබෝධයෙන්, සීලෙන්, නුවණින්, ප්‍රඥාවෙන්මයි කියව. හතරවෙනි ගාථාවෙන් කියනවා, සාරිපුත්තෝච පඤ්ඤාය සීලේන උපසමේනච යෝපි පාරගතෝ බික්කු ඒතාව පරමෝසිය. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි කියනවා, සංසාරින් එතරට වැඩි මහරහතන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා. මේ ගාථා හතර කියලා මේ දෙවි කෙනා වෙන මොකුත් කතා කරේ නැහැ. ওই ගාථා හතර කියලා වන්දනා කළා, එහෙම අතුරුදහන් වුණා. පසුවදා බුදුරජාණන් වහන්සේ උදෑසනින්ම භික්ෂු සංඝයාව දම්සභා මණ්ඩපේ රැස් කරා. රැස් කරලා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ කියනවා, මහණෙනි, ඊයේ රාත්‍රී මුළු ජේතවනාරාමයේම බබළුවාගෙන දෙවි කෙනෙක් පැමිණිලා ඒ ආලෝකයේ තුලින් දෙවියෙක් නිර්මාණය වෙලා මෙන්න මේ ගාථා හතර කියා හිටියා කි. සංඝ ඉර්ෂීන් වහන්සේලා පිරිවරාගත්ත ධර්ම රාජයාණන් වහන්සේ මේ ජේතවනාරාමේ වැඩ ඉන්නවා දකින්නකොට මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා යනවා. යම් කිසි කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ඕන නම් යෝනිසෝ මනසිකාරයමයි යෙදෙන්නට ඕන. ඊළඟට කෙනෙක් උපතින් හෝ සල්ලි තියෙන නිසා හෝ කුලවන්තකම නිසා හෝ පිරිසිදු භාවයට පත් වෙන්නේ නැහැ. කෙනෙක් පිරිසිදු වෙනවා නම් සීලයෙන්, ගුණයෙන්, ධර්මයෙන්මයි, ප්‍රඥාවෙන්මයි පිරිසිදු භාවයට පත් වෙන්නේ. සංසාරයෙන් එතරට වැඩි මහරහතන් වහන්සේලා යම් තාක් පිරිසක් ඉන්නවා නම් ඒ අය අතරින් සාරිපුත්තයන් වහන්සේම අග්‍රයි කියලා මේ ගාථා හතර කියලා අතුරුදහන් වුණා කිය. මේක කියනකොටම ඉස්සරහා හිටිය ආනන්ද හාමුදුරුවෝ නැකිට්ටා. නැකිටලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට අවසරයි කියලා. ස්වාමීනි, ඔය නම් එකත් එකටම වෙන කවුරුත් නෙමේ කීවා. ඔය නම් අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයාමයි කීවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද, කොහොමද ඔබ ඒ අනාථපිණ්ඩික දෙවියම්මයි කියලා විශ්වාස කරන්නේ? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, අනාථපිණ්ඩික සිටුතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අප්‍රමාණ පැහැදීමකින් කිව්වා හිටි. ඒ නිසායි කියන ඔය ගාථා අතර අන්තිම ගාථාවෙන් සංසාරයෙන් එතරට වැඩි රහතන් වහන්සේලා යම් තාක් පිරිසක් ඉන්නවා නම් ඒ අය අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි කියලා අන්තිම ගාථාවෙන් සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගුණයක් කියලා ගියේ. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, ඔබ ඉලක්කෙට හිතුවා කීවා. ඔබ කියපු දේ හරියට හරි කීවා. ඊයේ රාත්‍රී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිය
ඒ දෙවි කෙනා වෙන කවුරුත් නෙමේ කිවා අනාථපිණ්ඩික සිටුතුමාමයි කිව්වා. එතකොට බලන්න තමන් දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත ධනෙ වියදම් කරලා සද්ධාවෙන් 54 කෝටියක් ධනෙ වියදම් කරලා ජේතවන පුණ්‍ය භූමිය සංඝ සතු කරලා පූජා කරපු සිටුතුමා මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච ගමන් දිව්‍ය ලෝකෙ ඉඳන් බලලා සතුටු වුණේ කුමක් දිහාද? ජේතවනාරාම දිහා. ඒක නිසා තමයි පළවෙනි ගාථාවෙන් කියන්නේ සංඝ ඍෂීන් වහන්සේලා කියන රහතන් වහන්සේලා පිරිවරාගත්ත ධර්ම රාජයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ ජේතවනාරාමි වැඩ ඉන්නවා දකින්නකොට මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙනවා කියලා. එතකොට දිව්‍ය ලෝකෙ ඉපදුනත් තමන් කරපු තමන් හදපු ඒ ආරාමයේ තමන් සකස් කරපු ඒ භූමිය තමන් ශාසනය වෙනුවෙන් ඒ සකස් කරපු ගොඩ නැගිලි ඒ භූමියේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවා. එතකොට දිව්‍ය ලෝකෙ ඉඳගෙන ඒ දිහා බලලා විශාල සතුටක් ඇති කරගත්තා. ඊළඟට තමන්ට ඒ ධර්මයේ වටිනාකම ධර්මයෙන් පිරිසිදු වෙන හැටි ඒ වගේම තමන්ට මනුස්ස ලෝකෙදී ඒ ධර්මය කියලා දීපු ධර්ම සාකච්ඡා කරපු තමන් පැහැදීමෙන් හිටපු යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා ගැන ඒ පැහැදීම ඒ විදිහටම පිහිටියා. දිව්‍ය ලෝකෙ ඉඳන් ඇවිල්ලත් සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගුණයක් තමයි කියලා ගියේ අර ගාථා අතර. එතකොට බලන්න අදටත් දිව්‍ය ලෝකේ අනාථපිණ්ඩික දෙවියන් නමින් වැඩ ඉන්න. අන්න බලන්න මේ බුද්ධ ශාසනය තුළ කෙනෙකුට එතකොට අපිට මේවෙන් තේරෙනවා කෙනෙක් මරණාසන්න වුණාම දැන් අපි මේ අහන ධර්මය අපි මේවා ගැඹුරු ධර්ම කොටස් අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ මේ වගේ ගැඹුරු ධර්මයක් සිටුතුමාට කීවා නේද කියලා අපි ධර්මයේ හැටියට අද ශ්‍රවණය කරනවා. හැබැයි අපි මේ ධර්මයේ ප්‍රායෝගිකව ගලප ගන්නවා කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ එක්කෝ අපි මරණාසන්න වෙච්ච වෙලාවේ ගැඹුරු ධර්මයක් අපට සිහි කර ගන්න පුළුවන් වෙන්න ඕන. එක්කෝ අපි මේ ධර්මයේ දන්නවා නම් අපේ දෙමව්පියෙක් හරි ඥාතියෙක් හරි සහෝදරයෙක් හරි කවුරු හරි කල්යාණ මිත්‍රෙක් අපිත් එක්ක හිටපු කෙනෙක් මරණාසන්න වෙනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ළඟ ඉඳගෙන මේ ඇහැ අනිත්‍යයි. කන අනිත්‍යයි. සාරිපුත්ත හාමුදුරු වගේ බණ කියන්න බැරි වෙයි. නමුත් අපට පුළුවන් හැටියට මේ ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි නාසය අනිත්‍යයි මේ විදිහට හිතන් අඩුගානේ ওই විදිහට අනිත්‍ය ගැන හරි ධර්මීය ගැන හරි කියලා සුගතියක හිත පිහිටවන්න පුළුවන් වෙන්න ඕන. අන්නේ ටික අපි ප්‍රායෝගික ඔය ටික හරි අපේ ජීවිතයට ගලප ගත්තොත් මරණ මංචකේ අපටත් ධර්මයේ සිහි කරගන්න පුළුවන්. අපි ඉදිරියේ කවුරු හරි මරණාසන්න වුණත් ඒ කෙනාටත් යහපතක් උදා වෙනවා. එහෙමනම් පින්වතුනි අදිෂ්ඨානයක් ඇති කරගන්න මමත් අප්‍රමාදීව මගේ ජීවිතය අවසන් වෙන්න කලින් මේ ගැඹුරු ධර්මයේම අවබෝධ කරගෙන මම සංසාර දුකින් අත මිදීම පිණිසම මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගමු. එහෙමනම් අද ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. මුලින්ම දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. අනාථ පිණ්ඩික දෙවියන් ඇතුළු සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිවි අස ඉසුරු වර්ධනය කරගෙන උතුම් නිවනටම සියලු දෙවියෝ පත්වෙත්වා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මොරටුව පදිංචි සුජාතා වික්‍රමගේ නිමල් වික්‍රමගේ යන පුතුන් දෙදෙනා සහ ඒ වගේම උපේන්ද්‍ර හා කාලිංග වික්‍රමගේ කියන ඒ පුතුන් ඒ වගේම ලේලිය වන හශාන්ති වික්‍රමගේ දියණිය මේ පවුලේ මේ සියලු දෙනාගෙම අරමුණක් වෙනවා සුජාතා වික්‍රමගේ මහත්මියගේ දයාබර පියාණන් වන මාතර නූපේ පදිංචිව සිටි ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයෙක් වූ හෙට්ටි හේවාගේ ජෝන් සිල්වා මහතා අභව ප්‍රාප්ත වී අද දිනට 2012 පළවෙනි මාසේ 18 වෙනි දින වෙනකොට වසර 50ක් පිරීම නිමිති කරගෙන එතුමාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම මෑණියන් වන 2012 සැප්තැම්බර් මාස 12 වෙනි දින අභව ප්‍රාප්ත වී වසර 8ක් පිරෙන බී වික්‍රම එදිරිසූරිය මහත්මියට පින් පැමිණවීමත්
ඒ වගේම නිමල් වික්‍රමගේ මහතාගේ පියාණන් වන ලොල්ලු පිටියේ පදිංචිව සිටි විජේසිරි වික්‍රමගේ හා මෑණියන් වන පූජාවති වික්‍රමගේ මහත්මියට පින් පැමිණවීමත්, ඒ වගේම පවුල්වල මේ පින්වතුන්ගේ පවුලේ ඒ වර්ග පරම්පරාවල් වල මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම. එහෙමනම් මේ පවුල්වල මිය පරලෝකීය සියලු ඥාති සිහිපත් කරගන්න නම් සඳහන් කරපු ඥාති, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් වර්ග පරම්පරාවල මිය පරලෝකීය සියලු ඥාති මේ පින් දකබල අනුමෝදන් වෙත්වා. ඥාතින්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. මිය පරලොව ගිය ඥාතීන් වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම 2012 පෙබරවාරි මාස 22 දින පළමුවෙනි උපන් දිනයේ යෙදෙන කාලින්දහා හශාන්තිගේ හශාන්ති වික්‍රමගේ කියන දෙදෙනාගේ සිඟිති දියණිය අකින්සා දිසානි වික්‍රමගේ ඒ මිනිබිරියට නිදුක් නිරෝගී භාවයේ තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා කියන සෙත් ප්‍රාර්ථනියත්, ඒ වගේම පවුලේ සියලු දෙනාගේම රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු ඒ කරන සියලු කටයුතු දියුණු කර ගැනීම පිණිස තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා හැම දිනාටම මේ පින්වතුන්ගේ ඥාති හිත මිත්‍රාදී සහ සම්බන්ධ වෙච්ච හැම දිනාටමත් ධර්ම අවබෝධයේම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනියත් ධර්මදේශකයාණන් වහන්සේට, ඒ වගේම සම්බෝධි විහාරාධිපති පූජනීය නායක ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ පින්වතුන්ගේ අරමුණක් වෙනවා. එහෙමනම් අද ධර්මයේ ශ්‍රවණය කරපු බෞද්ධ ආරෝප වාහිනියෙන් ගුවන් විදුලියෙන් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත්, ධර්මදේශනාවට සහ සම්බන්ධ වෙච්ච ඔබ සියලු දිනාටමත්, ඔබේ දූ දරු ඥාති හිත මිත්‍රාදී හැම දිනා මේ සියලු පින් එකාකාර උපකාර වේවා, කාය චිත්ත පීඩා දුරු වේවා, තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂා රැකවන සැලසේවා, හැම දිනාටම ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණයම සැලසේවා, ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඔහොම වැඳගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු.